අපේ හාමුදුරනේ මේ දවස්වල සමාජයේ සිද්ධ වෙන ඇතම් කාරණාවන් දෙස විමසිල්ලෙන් සිත් යොමු කිරීමේදී අපට පෙනී යන කාරණාවක් තමයි කාලාම සූත්‍රයේ වගේ සූත්‍රවල තිබෙන ඇතම් කාරණා තමන්ගේ වාසියට යොදා ගන්න ආකාරයක් අපිට දකින්න පුළුවන්කමක් තිබෙනවා. ඇයි මේ වගේ වටිනා සූත්‍රයක් නිවන ගැන කතා කරන සූත්‍රයක් මේ නිවන ගැන කතා කිරීමෙන් තොරව නැත්නම් නිවන් මගෙන් තොරව ඉතාමත් සල්ප පිරිසක් තමුන්ගේ වාසියට මේ වගේ කරුණු යොදාගන්නේ කියන කාරණාව ඔබ වහන්සේගෙන් විමසන්න කැමැති. විශේෂයෙන්ම දර්ශන මහත්මයා බොහොම පිං මේ ප්‍රශ්නේ මගින් ඇහුවට. මොකද මේ විකෘති ධර්ම විකෘතිය කරන යම් යම් කණ්ඩායම් විශේෂයෙන්ම අපි දැන් දකිනවා පහුගිය දවස්වල ලංකාවේ ආපු ලොකු පිළලයක් තමයි මේ ලංකාවේ බුදු වුණා කියන පිළලය. දැන් ඕක අදටත් මේක අහනකොටත් අපේ මිනිසුන් දැන් කල්පනා කරනවා ඇති ඇත්තටම මේ ලංකාවේද බුදුහාමුදුර බුදු වුණේ කියලා. දැන් මම දැක්ක ඔය ලංකාවේ බුදුන් බුදු වුණායි කියපු කණ්ඩායම් ඔය එකතරා මේ වෙනකොට අපවත් වෙලානේ මැරිලා ඉන්න විශ්වාසෙම ප්‍රේතෙක්වත් වෙලා ඇති. අවීචේවත් ගිහිල්ලා ඇති මේ කරපු විකෘතියට. ඉතින් කරන්න දෙයක් නෑ. අවීචිර ගියා කියලා හිතෙනවා නම් මොකද කරන්නේ? මේ මට මතකයි ඔය හිරිවඩුන්න කියන ස්ථානීය පිළිබඳව සේපත් කරනවා. මේ හිරිවඩුන්න කියන එක හැදුනි හිමි වැඩ උන්න තැන. හිමි වැඩ උන්න හිරිවඩුන්න උනා කියලා කිව්වා. ඊට පස්සේ ඔහුගේම පසුකාලීන පොතක ආයෙත් තියෙනවා මේ සිරි කියන්නේ බුදුරජාණන් වහන්සේට. සිරි වැඩ උන්න හිරිවඩුන්න උනා කියලා. දැන් අපිට මේක කියවන කෙනෙක්ට හිතාගන්න බෑ. මං කියන්නේ කන්ෆියුස්. හරියක සිරි වැඩ උන්න එකකින් දාවේ හිමි වැඩ උන්න එකකින්ද කියලා. ඔබට පේනවද මම මේ කියන එක? පින්වත්නි, මේ ධර්මය දන්නේ නැත්තම් මං කියන්නේ නොකියයි. මේක ආදායම් මාර්ගයක් නම් කරගන්න එපා. එකක් තමයි තමන්ගේ වාසියට මේ ධර්මයේ වර්ධවා මේ වගේ වචන දාලා කියන්නේ මේ ධර්මයේ හිතාමතාම විකෘති කරන්න කැමැත්තෙන්. නැත්තම් අර හතර කේන්දරේ පාළු අපි එහෙම කතාවක් කියනවනේ. හතර කේන්දරේ පාළු ඇත්තන් ශාසනයට ආවහම මොකද වෙන්නේ? මේ ශාසනයේ තියෙන අභිධර්මය, මේ ශාසනයේ තියෙන විනය, මේ ශාසනයේ තියෙන සූත්‍ර, මේ ශාසනයේ තියෙන පාළි, මේවා ඉගෙන ගන්නේ නැතුව, මේවා ගැන අවබෝධයක් නැතුව අත්තනෝ මතිකෝ මේ හිරි වඩුන්න අරකයි මේකයි කිය කිය භාග්‍යතුන් වහන්සේගේ ස්ථාන පිළිබඳව සිහිපත් කරන. දැන් මේ හිරි වඩුන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියන තැන මට මතක විදිහට. මම නම් ඌව වැඩි බලන්නෙත් නැහැ. ඒ මොකද මේවට උත්තර දෙන්න පිංගති මේවට සාදු කියන අපේ ගිහි පිංගුතුල්ල ඉන්නවනේ. ඒකයි පුදුමයි. තේරුණාද මම මේ කියන්නේ? දැන් මේ වගේ පරස්පර අදහසක්වත් තේරුම් ගන්න බැරුව උදාහරණයක් විදිහට පින්වත්නි, ඔය මජ්ක්‍ධිම නිකාය හැම හොඳට ගවේෂණය කරලා අධ්‍යයනය කරලා බැලුවාම ඒ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා එකල ಭಾರತೀಯ සංස්කෘතිය පිළිබඳව මූලාශ්‍ර. يعني මේක මූලාශ්‍රයක්. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ಭಾರತ දේශයේ පැවතිච්ච යම් යම් දේවල් වලට දැන් ඒ ශිෂ්‍යම කියන්නම්කෝ. දැන් ඔය නියම්ගම් රාජධානි ආරාම වැනි ආගමික පිරිසවලට අයත් ස්ථාන පවා මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල තියෙනවා. දැන් සමහරක් තැන්වල තියෙනවා මෙන්න මෙහෙම ගම් ටිකක්. උක්කට්ට, සාවත්ති, විශාලා, චම්පා, කපිලවත්තු, රාජගහ, නාලන්ද, කුරු, බග්ග, අංග, කෝසම්බි, සක්ක, අංගුත්තරාප, කෝලිය, කෝසල, කාසි, චාතුමා, මදුරා, බාරාණස, ඉච්ඡානංගල වගේ එකල ಭಾರತೀಯ සමාජයේ තිබ්බ නගර සිහිපත් කරලා තියෙනවා. දැන් කොහොම මේ කුරු, බග්ග, නාලන්ද, අංග, කෝසම්බි ලංකාවේ තියෙනවද? දැන් මේ සූත්‍ර දන්නේ නැතුව මේ ගමක නගරයක නමක් දන්නේ නැතුව දැන් ඊළඟට සිහිපත් කළ තියෙනවා සමහර දේශනාවල සවැත්නුවර ජේතවනාරාමය, රජගහනුවර වේලුවනාරාමය, මේ ස්ථානවලට සම්බන්ධ බෞද්ධ ආරාම වගේම වෙනත් ආගමික ස්ථාන දැන් කුක්කුටාරාමය, නීග්‍රෝධාරාමය, ජීවක අඹවනේ, ඊළඟට වේලුවන කලන්දක නිවාපය, පාවාරික අඹවනේ, ගග්ගරා පොකුණු තීරය, සුබගවනේ, දැන් මේවා මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල තියෙනවා. ඊළඟට රජවරු බලන්නකෝ. දැන් මකාදේව, කෝසල, කාසි, කෝරව්‍ය ඔහොම ඉන්නවනේ. ඊළඟට බ්‍රහ්මායුසේල, අස්සලායන, චංකි වගේ බ්‍රාහ්මණයෝ, වච්චගොත්ත, දීගණක, මාගන්දිය වැනි පරිබ්‍රාජකයෝ, ජීවක, උපාලි, පංචකංග වැනි ගෘහපතියෝ මේ ಭಾರತೀಯ සමාජය කළ ජීවත් වුණා කියලා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් කොහොක අපේ මහාවංශයට ඇවිල්ලා දැන්ද මම කියන්නේ මේව දන්නේ නැතිකම නිසාමයි. දැන් එහෙම කිව්වම කියනවා මහාවංශය කියලා කියන්නේ මේ සුද්ධ විකෘති කරපු පොතක් කියලා. පින්වත්නි, මහාවංශය කියන්නේ සුද්ධ විකෘති කරපු පොතක් වෙන්න විදියක් නැහැනේ. මහාවංශී බහුකත්‍රු. කියන්නේ මහාවංශය එක්කෙනෙක් ලියපු පොතක් නෙමෙයි, කාලෙන් කාලට එක එක්කෙනා ලියපු පොත්. ඊළඟට ඒ කාලවල වල ලියපු
සමකාලීන ග්‍රන්ථ තියෙනවා. මේ මේ මේවා හොඳට අධ්‍යයනය කරන්න නිකන් මේ පිටුවක් පෙරලලා බලලා භාගතුන් වහන්සේගේ උපන්ස්ථානීය පිළිබඳව තර්ක කරන්න එපා. මහා වංශයේ කර්තෘ ඒ මහා වංශය ලියන කාලයට ලියවිච්ච සමකාලීන ග්‍රන්ථ තියෙනවා. මේ එක ග්‍රන්ථයකවත් හිතන්න පිඟනි එක කර්තෘ කෙනෙක් මේක වැහුවා කියලා සුද්ධ මේක අරගෙන වැහුවා කියලා සමකාලීනව ලියවිච්ච අනිත් ග්‍රන්ථයයි මේක වැහුවේ නැත්තේ. තේරුණාද මම මේ කියන්නේ? ඒ නිසා මේ බුදුන් ලංකාවේ බුදු වුණා ඒක මහා වංශයෙන් වැහුවා කියලා එකක් කතා කරන්න එපා. ඒ මොකද මහා වංශය කියන්නේ පිඟනි කිසි තැනක මහා වංශයේ එක ගත්‍රු කෙනෙක් ලියවනම් අපිට හිතා ගන්න පුළුවන් මේක කත්‍රු මේක වැහුවා කියලා. හැබැයි බහු කත්‍රු ඉන්න මහා වංශයේ එක කත්‍රු කෙනෙක්වත් ඇයි මේ ගැන සඳහන් නොකළේ? තේරුණාද මම මේ කියවන එක? ඒ නිසා මේ එහෙම කියන්න අපිට කවදාවත් පුළුවන් කමක් නැහැ. මොකද එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඒ ඔක්කොම කත්‍රූල කතා වෙලා ඕක කරා කියලා. එහෙම නැහැ. ඒ කත්‍රූල ඒ කාලවල වල ලියපු සමකාලීන ග්‍රන්ථවල ඒ වෙන වෙන දේවල් පිළිබඳව දරපු විරුද්ධ අදහස් තියලා තියෙනවා. එතකොට ඒවට විරුද්ධ අදහස් තියෙන්නත් මේ පිළිබඳව එකම අදහසක් දරන්නත් මේක වෙන්න බෑ. අනිවාර්යෙන් ඔතන සමකාලීන ග්‍රන්ථත් එක්ක බැලුවහම මගේ පුතේ කත්‍රු 50ක 60ක අතින් ලියවිච්ච පොත්පත් ප්‍රමාණයක් තියෙනවා. සමහර කීටත් වැඩි ඇති. වැඩි මිසක් අඩු නෑ. ඒ නිසා මතක තියාගන්න. එහෙම මහා වංශය කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. අනිත් එක මහා වංශය වෙනස් කරා කියලා හිතන්නකෝ. ඒ කත්‍රූල මේක වැහුවට මේ අපේ ලංකාවේ ජනප්‍රවාදී ඇයි මේ කතාව ආවෙ නැත්තේ? දැන් අපි පොඩි කාලේ කවදාවත් අහලා තිබ්බේ නෑනේ බුදුහාමුදුරුවෝ ලංකায় බුදු වුණා කියලා කතාව. එතකොට මේ ජනප්‍රවාදී හැමම අපේ මිනිස්සුන්ගේ මතවලින් ඔලුවෙන් අතුගාලා දාන්න තරම් සුද්ධන්ට පුළු. මොකද අපි මෝහනේ කරලා ඇවිල්ලා. අපි මේ ෆෝමැට් කරලා අලුතෙන් වින්ඩෝස් දාලා වගේ ගියාද? එහෙම නෑ. එහෙම ආවනම් පින්වත්නි මේ කටකතාව අනිවාර්යෙන් එනවා. හරිද? මේවට තව දක්වන්න මම අපිට කරුණු ඕන තරම් තියෙනවා. ඊළඟට කියනවා මේ අර ඇඹිලි පිටියේ සංකපාල කියලා විහාරයක් පෙන්නලා ඕක සංකස්සපුර වුණා කියලා. නමුත් ජනප්‍රවාදය බලන්නකො ජනප්‍රවාදයේ තියෙන දුටුගැමුණු රජතුමාගේ ජයසංඛ්‍ය තැන්පත් කොට තනුව වෙහෙර නිසා ඒ නමින් වුණා කියලා. හරි ඊළඟට අර දිඹුලාගල පෙන්නලා ඒකට කියනවා කිඹුල්වත කියලා. ඒකට කියන්නේ මේ කිඹුල්වතට ඒ නම ලැබුණේ කිඹුලෙක් හැඩති ගලක් නිසා කියලා තමයි කියන්නේ. මොනවද පිංගද්දි මේ කියන්නේ? නමුත් ජනප්‍රවාදයේවත් දන්නවනම් ඒ පැත්තට ගිහිල්ලා බලන්න. අපි මේ පැති ජනප්‍රවාද හාර උස්සල බලලා තියෙනවා. දෙවුල් බොහෝම තිබ්බ පදසක් උදුම්බර ගිර කියලායි කියලා තියෙන්නේ. උදුම්බර ගිර කියන්නේ සිංහලට බිඳින්නේ උදුම්බර කියන්නේ දෙවුල් වලට, ගිර කියලා කියන්නේ ගලට කියපු නම. දෙවුල් ගල ඒක තමයි දිඹුලා ගල විදිහට පද පෙරලා තියෙන්නේ. එතකොට තේරෙනවද මම මේ කියන එක? ඉනිසා පිංගද්දි මේ මේවා ගැන දන්නේ නැතුව දැන් මට පහුගිය දවසක අහුණා ඔය සෙල්ලිපි පිළිබඳව අධ්‍යයනය කරන තරුණ දරුවෙක්. ඉතින් ඒ දරුවගේ මේ විස්තර කිරීම බැලුවාම තේරෙනවා මේ මිනිස්සු මේ සෙල්ලිපියක් අරගෙන දැන් අර ගෞතම කියලා නම වචනේ අරගෙන ඕක ලංකාවේ සමකාලීනව කොටලා තිබ්බා කියලා. ගෞතම කියන්නේ බුදුහාමුදුරන්ට. එහෙනම් බුදුහාමුදුරුවෝ ලංකාවේ බුදුන්. දැන් ගෞතම කියලා දමදිවත් කොටලා තියෙනවා පරණ මේ සෙල්ලිපිවල. ඒ සමකාලීන නම් දැන් අදටත් ඉන්දියාවේ ඉන්නේ ගෞතම කියලා නම් තියෙන පුද්ගලයෝ අදටත් ඉන්නවා. ඒ නිසා එහෙම මේ පොඩි තර්කයක් ගේන්න බෑ. මම කියන්නේ පිටතින් මෙන්න මේ කාරණා ටික බලන්න. ලංකාවේ ගංගා කියලා ගඟක් තියෙනවද? දැන් පිටකේම දැක්වෙන ওই ගංගා නම් නදිය උදක පාරිශුද්ධිය කියලා එකක් කරන බබ. එතකොට උදක පාරිශුද්ධිය කියලා කියන්නේ වතුරේ බැහැලා මිනිස්සු තමන්ගේ පව් හොද ගන්නවා වගේ කතාවක් කරන එකක්. අදත් ඉන්දියාවේ ඔක නැද්ද? අදත් ඉන්දියාවේ එනමින්ම ගඟක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකේ උදක පාරිශුද්ධියත් කරනවා අදට. එතකොට බලන්න දැන් එතකොට ලංකාවේ ගංගා ගඟ තියෙනවා කියලා කියන්න පුළුවන්. මම මේ කියන්නේ මේ කතාව ඇදලා ගත්ත වෙලාවේ මම මේ ගැන කියන්නම්. ඊළඟට ඔය කියන විදිහට වංශ කතා කරුවන් බුද්ධෝත්පත්තිය වසන් කරා නම් පොත්පත් කියවීමට හෝ අකුරක්වත් බැරි මිනිස්සු ඒ කාලේ ඉඳලා තියෙනවා. ඒ මිනිස්සුන්ගෙන් කොහොමද බුදුපත වසන් කළේ? ඇයි ඒ මිනිස්සුන්ගෙන් ජනප්‍රවාදය අපිට ආවේ නැත්තේ? ඒකට කොහොමද වංශ කතාව බලපෑවේ? අදට සුජාතාගම, නාලන්දාව, දුර්ගේහේශ්වරි ආදී ඉන්දීය ප්‍රදේශයන් ඇතුළේ පවතින එකදු ජනප්‍රවාදයක්වත් ඇයි ලංකාවේ නැත්තේ? මේවට පින්වත්නි ඇත්තට ගා පිළිතුරු නැහැ. ඒගොල්ලෝ මේවා නිකන් උඩින් පල්ලෙන් අතපත ගාලා නිකන් ඉන්නවා. හරි. ඊළඟට මේ වසර ගණනක පැවති ජනප්‍රවාදයේ සුද්ධ ටිකකට පුළුවන් ද නවත්තලා දාන්න? එහෙම නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සුද්ධගේ කොඩිය බිම දැම්ම කියපු ජනප්‍රවාදයක් නවත්තන්න ඕනේ අපේ හාමුදුරු කෙනෙක්. ඒව නවත්තන්න පුළුවන් කමක් ඒගොල්ලන්ට ලැබුණේ නැහැ. ඊළඟට ඔය හිරිවඩුන්නේ මහබෝධිය කියන එක තිබ්බයි කියලා කියනවා. හිරිවඩුන්නේ මහබෝධිය තිබ්බනම් ඒක රටහරහා මේ අනුරපුරයට වැඩම්මන්නේ නැතු මුහුදස්සේ වැඩම්මුවේ. ඇයි මේ රටේ මැදින් ගඟක් ගිහිල්ලා තියෙනවද කොහින්ද? ඒක රටහරහා ලේසියෙන් වැඩම්මන්න පුළුවන් කම තිබ්බනේ. මුහුදින් වැඩම්මුවේ. සම මේ
ඒ කතා කතා කරන්න එපා. හිරිවඩුන්නේ මහා බෝධිය තිබ්බනම් ඇයි මගේ පින්වත්නි අපේ රජවරුන් අනුරාධපුර බෝධියට දැක්කෝ සැලකිල්ලෙන් දශමයක්වත් හිරිවඩුන්න බෝධියට නොදැක්කුවේ? මේව ඔබ කල්පනා කරලා බලන්න. හරි, ලක්දිව ආදිවාසීන්ගේ ජනප්‍රවාදවලට හානි කිරීමට කිසිසේත්ම සුද්දෙක්ට හෝ වංශ කතාවකට පුළුවන් කමක් නැහැ. මේ අපේ රටේ ඉතිහාසය. මේ ඉතිහාසය රට තියන්න එන්න එපා. මේ ඉතිහාසයේ යම් යම් අකුරු දෝෂ ආරවමේව තියෙනවා නම් අපි අයින් කරගමු. නමුත් මේ ඉතිහාසය තත් තීම තුළ මේවැනි කාලාම වෙනි සූත්‍ර පවා විකෘති වෙන්නේ හරි පුදුම විදිහට. පිටකේ සඳහන් වෙනවා ජෛනයන් පිළිබඳව, බ්‍රාහ්මණයන් පිළිබඳව. හැබැයි දැන් අද ඉන්නවද එක ජෛනෙක් ලංකාවේ? අද ඉන්න දෙක බ්‍රාහ්මණෙක් ලංකාවේ. හැබැයි ඉන්දියාවට ගිහිල්ලා බලන්නකො, අදටත් ඉන්නවා නිගණ්ඨය, අදටත් ජෛනියෝ ඉන්නවා. තේරෙනවද මම මේ කියන්නේ? ඒ නිසා අපි නදි මේවා මේ තර්ක නැති නිකන් මේ එක්ක නොදන්නාකම නිසා, මේ සිතීමේ ශක්තිය, චින්තන ශක්තිය නැහැ. මේ ධර්මයේ වරදවා ගන්න මම මේ දීර්ඝ විස්තරයකට ආවේ. මේ ධර්මයේ තමන්ගේ වාසියට යොදා ගන්න එක්ක රාජ්‍ය නොවන සංවිධානවල කරුණු කාරණාවලට නැත්තම් මේ ධර්මීය පිළිබඳව තියෙන හාත්පස අවබෝධිය නැතිකමටමයි. ඉනිසා මතක තියාගන්න මේ ඔය සුරංගනා කතා වලට සාදුකාර කියන්නේ නැතුව හොඳට මේ පොත්පත් කියවන්න. පොත්පත් කියවල තර්කමය ඥානේ හොඳට මේ දැන් මහාවංශය දීපවංශය කියන හොඳට බලනකොට පිඟුද්දී මේ වගේ තියෙනවා ලස්සන්ට මේවා ගැන සඳහන් කරලා. ඉනිසා මේවා හිමින් සැරේ බලන්න. එතකොට ඔබට මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. පහුගිය දවස්ක ඔය ලංකාවේ එක එක අනායවැකි කියපු කෙනෙකුත් මේ මිනිස්සයා තමන්ගේ දෑසම පේන්නෙත් නැහැ, පෙර ජීවිතෙත් අකුසල් කරගෙන මේ ජීවිතේට උප්පත්තියෙම හිම අකුසල් විපාකයකින් ඇවිල්ලා දැන් මේ ජීවිතෙත් මේ කියන බොරු බුදුදහමයි මහායානියයි අරකයි මේකයි ඔක්කොම මලලා කියන බොරු වලට ඊළඟ පාර කොහේ යයිද කියලා හිතා ගන්න බෑ. ඔය දැන් ඔතනදී ඔය ඔන්නේ මිනිස්සයා මන් දැක්ක කියලා තියෙනවා මේ පෛරුපාසෙන්ති. දැන් පෛරුපාසානම් කියන වචනේ ලංකාවේ වචනයක්, ඒක තමයි ඉන්දියාවට ගියේ කියලා. මේ මිනිස්සේ අඩුව මේ සිංහල භාෂාව පිළිබඳවත් දන්නේ නැද්ද? සිංහල භාෂාව තියෙන තත් සම තත් බව කියලා කොටස් දෙකක්. කියන්නේ මේ සිංහල භාෂාවේ අම්මයි තාත්තයි මාතෘ පීතෘ කාර්ය කරේ පාලි සංස්කෘතයි. එතකොට මේ භාෂාවට වචන ආවේ පාලි වලින් සංස්කෘතෙන්. එනිසායි පාලියේ තිබ්බ පෛරුපාසෙන්ති කියන වචනය පෛරුපාසානම් වෙලා ලංකාවට ආවේ. ඉතින් ඕක දැනගන්න තරම් ඔළුවක් තියලා නේ. ඊළඟට මම දැක්ක ඔය මිනිස්සයාම ආයෙත් කියනවා මේ ඔය මිනිස්සයා කියනවා එක්තරා තැනකදී මේ අශෝක රජතුමාගේ යාළුවෙක් නම් දේවානම්පියතිස්ස. ඕක කියන්නේ මේ අශෝක රජු දේවානම්පියතිස්සගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නම්. ඔහොමයි කියන්නේ. දැන් බලන්නකො මේ කොච්චර අපිට හානියක් කරනවද කියලා. ඇයි දේවානම්පියතිස්ස සතර ස්ථාන බලන්න ඉන්දියාවේ නොගිය කියලා අහනවා. මහාවංශ දීපවංශ එහෙම කියලා නැහැ කියනවා. දැන් මේ සාමාන්‍යයෙන් පොතක් පතක්වත් කියවලා තියෙනවනම් මේ කතාව කියන්නේ. දැන් පැහැදිලිවම සේපත් කරලා තියෙනවා බුදුන් වැඩම වීමක් හා සමානවම ධාතු වැඩම්මවලා මහා පෙළහර මැද තමයි චෛත්‍ය බැඳේ කියලා. දැන් දීපවංශ විශේෂයෙන්ම ඕක කියන්නේ ධාතු වැඩම්මෝ කියලාත් නෙමෙයි පුතේ. ඒක කියවන්නේ ශාස්ත්‍රුන් වහන්සේම වැඩියා කියලා. ශාස්ත්‍රුන් වහන්සේම වැඩියා වගේ මහා පෙළහර මැද චෛත්‍ය බැඳෙවුවනම් ආයි මොකටද ඉන්දියාව යන්නේ? අනිත් එක දැන් අද වගේ දඹදිව වන්දනා කරන මේ කණ්ඩායම් මේ කාලේ තිබ්බේ නැහැ. මේ අද වගේ ෆ්ලයිට් එකකට නැගලා ඉන්දියාව ගිහිල්ලා එන්න පුළුවන් කමක් ඒ කාලේ තිබ්බේ නැහැ. ජීවිත අවදානමක් ගන්න ඌමනාව තිබ්බා. මුහුද මැද්දෙන් යන්න තියෙන්නේ. එනිසා සමහරක් විට මේ ඒවාට යොමු නොවි ඉක්මනටම බුදුදහම ලංකාවට ආපු නිසා ඒ එක්කම ගොඩ නැගිච්ච සම්ප්‍රදායක් තමයි අපිට තියෙන්නේ. එනිසා මේවා නිකම් මේ පොහු තර්ක. හරිද? එනිසා අපි කියනවා ජම්බුද්වීප කියන නම. ඊළඟට ජම්බුද්වීප කියන නම මම මේ හැම එකක්ම මේ එකම තැනකදී අදලා ගන්න මම මේ පිළිබඳව දිගින් දිගටම එල්ලිලා යන්න කැමති කෙනෙක් නෙමෙයි. නමුත් මේ මිත්‍යා තර්ක ටික බලන්න පින්වදී මේ ධර්මයේ Tamanගේ පැත්තට කැත විදියට හරව ගත්තාම මේ මිනිස්සු කියනවා ජම්බුද්වීපය කියන එක ඉන්දියාවේ නැහැ කියලා වචනියවත්. ලංකාවේ පරණ පොතපතේ තියෙනවත් දැකලා නැහැ කියලා කියනවා. මම ගාව මේ වීඩියෝ එක සාක්ෂි සහිතවම තියෙනවා. ඉතින් ඇත්තටම අපිට මේ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන ඔබතුමාලා අශෝක සෙල්ලිපි කියවලා තියෙනවද? ඔබතුමාලා අපේ සහස්සවත්තු කියලා පරණ පොතක් තියෙනවා කියවලා තියෙනවද? සහස්සවත්තුවේ තියෙනවා ලංකාව සහ ජම්බුද්වීපය දෙකක් වගේ. ඉතින් දැන් කාටද මේවා කියන්නේ? ඉතින් මේ පොත්පත් කියවලා නැති කෙනෙකුට කොහොමද අපි මේවා පැහැදිලි කරලා දෙන්නේ? හරි, ඕකේ. ඊළඟ කතාව මේ ඉතාම නරක කතාවක් කියනවා. ඇයි දැන් දලදාව තලන්න යනකොට දලදා වහන්සේව තලන්න යනකොට ඒක තලන්න දෙවියෝ ඉඩ දුන්නේ නැහැ කියනවා. හැබැයි එක විසකටුවක් ගහනකොට මහබෝධිය මරන්න දෙවියෝ ඉඩ දුන්නද කියලා අහනවා. දැන් මේක මාර තර්කයක්. ඇත්තටම මහබෝධිය මරන්න කොහොමද දෙවියෝ ඉඩ දුන්නේ? අර හිරිවඩුන්නේ තියෙනවනේ කියලා පෙන්නනවා. පුතේ, ධාතු පරිනිර්වාණී සිද්ධ වෙන්නේ ශාරීරික ධාතුන්ගෙන් මිසක් උද්දේශික පාරිභෝගික ධාතුන්ගෙ නෙමෙයි. ඒතර මහා බෝධිය කියලා කියන්නේ පාරිභෝගික ධාතුව.
තුට පාරිභෝගික ධාතුව පිරිනිවෙනවා කියලා එකක් නෑ ධාතු පරිනිර්වාණය. ඊට කලින් ඒවා විනාශ වෙන්න පුළුවන් ස්වභාවික අනතුරු වලින්. ශාරීරික ධාතු ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒවා මේවා දැනගත්තේ නැති එක ලොකු අරාදයක් වෙලා තියෙනවා මේ රටට. මේකේ තියෙන විශාලම විහිළුව, විශාලම විහිළුව බලන්න මේ මවුන් කියන එක කාරණාවකට එක කාරණාවක් පරස්පරයි. දැන් කියනවා කපිලවත්තුව කියලා කියන්නේ දිමුලාගලට කියලා. කියන්නේ එහෙම තමයි මේගොල්ලෝ සිහිපත් කරලා තියෙන්නේ. එතකොට හිමවත කියන්නේ සමනල කන්දට කියලා කියනවා. දැන් මේ ශාසනයේ තියෙනවා හිමවත පාමුල තමයි කපිලවත්තුව පිහිටිය කියලා. එහෙමයි කියන්නේ හිමවත පාමුලයි කපිලවත්තුව පිහිටි. ඔය කියන විදිහට දිමුලාගල තියෙන්නේ සමනල කන්ද පාමුල. සමනල කන්ද කොහෙද තියෙන්නේ? දිමුලාගල කොහෙද තියෙන්නේ? මේ වගේ මේ ඇත්තම මේ විකෘති පිළිබඳව කතා කරනවා නම් අපිට වෙනම මාතෘකාවක් අරගෙන කතා කරන්න වෙනවා. මේ විකෘති ඒ තරම් නරක පැත්තට ඉතාම නරක විදිහට උඩු දුවලා තියෙනවා. පුංචි තරකයක් ගෙනල්ලා මගේ රත්තරම් පින්වත්නි මේවා බින්දින්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මයේ වර්ධවාගත්ත පින්වතුන්ලට මගේ මේ විශේෂම නෙත්තහන අපේ ශ්‍රාවකයන් හොඳට මතක තියාගන්න, මේ මෙවැනි මිත්‍යා මතවලට ඔබ යට වෙන්න එපා. දැනට ඉතාම පිරිසිදුව ධර්මය ඇහෙන නාලිකා ඉතාම කියන්නේ මම නෑ කියනවා නෙමෙයි, හරීම අමාරුයි හොයාගන්න. එනිසා මගේ පින්වතුන්ලට විශේෂම මේ නෙත්නාලිකාව හරහා ඉතාම වටින ධර්ම දේශනා රාශියක් ඇහෙන වෙලාවේ මේ පුංචි තර්ක පින්වත්නි ඔබට තර්කයෙන්ම කඩන්න පුළුවන් දේවල් ධර්මය තුලින් ගොනු කරගන්න ලෑස්ති වෙන්න එපා. දැන් පැහැදිලිවම ධම්මපද අට කතාවේ තියෙනවා මේ සැවැත් නුවර ඒ කාලේ කෝටි 7ක් හිටියා කියලා. සැවැත් නුවර කෝටි 7ක් ඉඳලා කියනවා. කියන්නේ සවැත් නුවර විතරක්. දැන් මේගොල්ලෝ සවැත් නුවර කියලා කියන ওই රජගල, කියන්නේ අම්පාර පැත්තේ තියෙන ගම්මානයක් මට මතක විදිහට. අපි හිතමුකෝ පින්වත්නි සවැත් නුවර කෝටි 7ක් කිව්වහම දැන් ලංකාවේ සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 65000ක විතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. වර්ග කිලෝමීටර් 65000ක් ඇතුළට මේ කෝටි 7ක් දැම්මොත් මොකෝ වෙන්නේ? වර්ග කිලෝමීටරයක 1035ක්වත් අඩු වෙන්න ඕනේ. දැන් වර්ග කිලෝමීටර එකක 1035ක්වත් තියන්න මගේ පින්නතුල්ල නිකන් හිතලා බලන්න කුකුල් කූඩු තරමටවත් ගෙවල් ගහන්න පුළුවන්ද කියලා. අපේ මිනිස්සුන්ට වැසිකිළියක්වත් හදාගන්න වෙන්නේ ඔය කියන මේ ලංකාවේ කෝටි 7ක පිරිසක් හිටියන. ඒ කෝටි 7න් කෝටි 5ක් සෝවන් මාර්ගඵලලාභී කියලා කියනවා. 7 කෝටියෙන් 5 කෝටියක් මාර්ගඵල ලැබල ඉඳලා තියෙනවා. එනිසා මේ මෙවැනි විකෘති මේ හැමදෑමත් මේවත් පැහැදිලි කරලා දෙන්න බෑ. එහෙම කරාම ওই පිංගුත්තල හිතන්නේ හාමුදුරුවොත් මේ විකෘතියට එරෙහිවම කතා කරනවා කියලා ධර්මයේ කියන්නේ ඇවිල්ලත්. ඇත්ත පිංගත්නි අද කාලේ මේ කාලාම සූත්‍රවලට වෙලා තියෙන බින්නහිය දැක්කහම අපිට අර මේවා නොකියන කටවල් අපේ කටවල් නෙමෙයි කියලා හිතෙන තරම්. එනිසා විශේෂයෙන්ම මේ අද මම මේ කාලාම සූත්‍රයත් එක්ක මේ මාපිටක සම්පදානේන කියන කාරණාව අරගෙන දර්ශන මහත්තයා අහපු ප්‍රශ්නේ නිසා මතු කළේ මහා වංශ අරෝමිය ප්‍රතික්ෂේප කරන්න කියලා නෙමෙයි, ඒකට යතුරක් නෙමෙයි මේ සූත්‍රයෙන් දුන්නේ. එකල තිබ්බ දෘෂ්ටි ටික අයින් කරගන්න විතරයි මේ යතුර අපිට දුන්නේ. ඒවා තමන්ගේ වාසියට නොදැනුවත්කමට හෝ බුද්ධිය නැතිකමට හෝ පණ්ඩිතයකම නැතිකමට හෝ දෙනත් යටි අරමුණු හිතේ තියාගෙන හෝ යොදවා ගන්න කණ්ඩායමද කිහිපයක්ම බිහි වෙලා ඉන්නවා. මේවට අහුවෙන්නේ නැතුව පරිස්සමෙන් මේ ධර්ම මාර්ගය